හිතවත් මිතුරු. දියුණු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල නම් ඒ රටේ මැති ඇමතිවරු හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරොත් අනිවාර්යයෙන්ම තනතුරු දාලා ගෙදර යන්න වෙනවා. හැබැයි අපේ රටේ එහෙම නැහැ. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්නේ කොහොමද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් නැතිකම. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ ඒ සඳහා අවශ්‍ය කරන සමාජ වටපිටාව නිර්මාණය නොවි. එදා බ්‍රිතාන්‍යයෙන් අපට මේ නිදහස දීලා ගියේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ බන්දේශික තියලා දීලා ගියේ මෙන කිසිම හේතුවක් උඩ නෙමෙයි ඉන්දියාව පාලනයෙන් අත්හැරීම සමගම ලංකාව පාලනය කිරීම මූල්‍ය වශයෙන් පාඩු නිසා. ඒ නිසා ඔවුන් කරේ මේ රටේ තමන්ට කඩේ ගිය පවුල් කීපයකට රට බාර දීලා ගියා. ඔවුන් මේ පවුගේ අවුරුදු 70ම රට කාලකන්ණි කරා. මිතුරුනි පසුගිය දවස්වල මේ රටේ 60ම ලක්ෂයක් හරක් මහින්ද රාජපක්ෂ පවුලට කතර ගැව්වේ මෙන්න මේ වපසරිය ඇතුලේ. මහින්ද රාජපක්ෂත් ගෝඨාභයත් මේ රාජපක්ෂ පවුලත් හොඳාකාරවම දන්නවා තමන්ගේ පස්සෙන් එන බල්ලන්ට මස්කටු දීලා තමන්ගේ වැඩේ කරගන්නේ කොහොමද කියන කාරණේ. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ මස්කටු බුදින එක අමනෙක් තමයි වර්තමාන මාධ්‍ය ඇමතිතුමා. විශේෂයෙන්ම වර්තමාන මාධ්‍ය ඇමතිතුමා පවුගේ කාලය පුරාම කරපු කුපාඩිකම් බලුකම් ගැන අපි ඔබට ප්‍රසිද්ධියම හෙළි කරා. මේ විදියට කෙහෙලියලට පිස්සු කෙලින්න පුළුවන්. මේ රටේ බහුතරයක් ජනතාව සවිඥානිකව තීන්දුව නොගැනීමයි කියන එක පැහැදිලි කාරණයක්. ඔබට මතක ඇති එදා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මේ කෙහෙලිය බීල වැඩි වෙලා තට්ටු ගානක් උඩ බිල්ඩම් එකකින් බිමට පැනලා අවසානයේ අතපය කඩාගත්තු විදිහ. හැබැයි ඒකේ බිල ගෙවන්න සුද්ධ වුණේ මේ රටේ ජනතාවට. ඒ විතරක් නෙමෙයි කෙහෙලියලා පහුගේ කාලේ රූපවාහිනී සංස්ථාව ඇතුලේ ගැහැණුන්ට සැලකුවේ කොහොමද කියන කාරණේ අපි එළි කරා. විශේෂයෙන්ම එදා මාධ්‍ය ආයතනවලට කෙල්ලෙක් විදියට ඇතුළට යන කෙනෙක් එළියට එන්නේ ගෑණියෙක් වලයි කියන එක අපි එළි කරා. විශේෂයෙන්ම මේ පුද්ගලයාත් එක්ක එහෙම නැත්නම් මේ කෙහෙලියලත් එක්ක නිදියෙන් අකමැති කිසිම කෙනෙකුට මාධ්‍ය ආයතනවල ඉඩක් තිබුණේ නැහැ. ඉතවරණි මේ වෙනකොට මේ කාලකන්ණි තත්වයට මාධ්‍ය ආයතනවලට විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය නිෂ්පාදකයන්ට මූණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට විශේෂයෙන්ම රූපවාහිනී ශාස්ත්‍රය තුළ තමන්ගේ නාට්‍ය ප්‍රචාරය කරගන්න අධ්‍යක්ෂකවරු විශාල සටනක යෙදෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට කෙහෙලියගේ අලුත්ම ඉල්ලීම තමයි නාට්‍යයේ ප්‍රධාන නිලිය තමන්ට බුදියන්න ඉල්ලීම. මිත්‍රෝනි මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. ඔබ දන්නවා අපේ රටේ පවතින නීතිය අනුව අල්ලස් පනත අනුව ලිංගික අල්ලස් ඉල්ලීමක් වරදක්. හැබැයි මිත්‍රෝනි දවසින් දවස මේ නීති පොතේ මේක මෙහෙම තිබුණට රට යන්නේ බල්ලට. බල්ලට රට යනකොට බල්ලු පාලනයට එනකොට අපට සිද්ධ වෙන්නේ දවසින් දවස කැලෑවදි. මිත්‍රෝනි මේ ක්‍රමය වෙනස් කරලා මේ රටට සැබෑ ලෙසම ආදරය කරන මේ රටට ගැළපෙන මාධ්‍ය සම්ප්‍රදායක් හදන්නට පුළුවන් දක්ෂ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට. මිත්‍රෝනි අරගලින්තර ජයග්‍රහණයක් නමුතු බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගත්. ඔබ සැමට ජය.